பரகே வீரே அவெலா கிறிஸ் சோல்கே பிரஸ் கான்ஃபரன்ஸுக்கு ஓ இதுவசதி பார்த்துனா கிரிக்கெட் வேர்ல்ட் கப் குவாலிஃபைக்கு இத்தாமத் அத்தி அவசியசா வெதக தரகே கிதிங் மே தரங்கி கிரீடாக்கரே சத்கார்க சிம்பாப்வே கண்டாயம் சா ஸ்காட்லாந்த கண்டாயம் அவசானேதி சிம்பாப்வே கண்டாயம் பராஜய பத்கல்ல ஸ்காட்லாந்த கண்டாயம் ஜாக்ரன் இலப்பகன வஸ்தா கம்முனாய்க எக்கம சிம்பாப்வே கண்டாயமட்ட ஹக்கியாவுக்கு லெவன்னே நெஹாய் சராட அனிதிங் ஓன் வேர்ல்ட் கப் இங்கே ஒருத்தர் விசுக்குனா ஸ்ரீலங்காத்தக்க ஸ்காட்லாந்தே மற்ற நெதர்லாந்தே பொடி அவஸ்தாவத்தினா இஸ்ராட அனிதிங் வெடியம் அவஸ்தாவத்தின் ஸ்காட்லாந்த கண்டாயமட்ட திங் கதாகரத்தேம මේ තරගයේ වීරයා වෙන්නේ ක්‍රිස් සෝල් ඉතින් ස්කොට්ලන්ත ආරම්භක පන්දු යවන ක්‍රිස් සෝල් විශේෂ විදිහට පන්දු යවන හොට හැකියාවක් ලැබුණා කඩු තුනක් දවා ගන්න ලකුණු 33කට ඉතින් මුල් කඩු තුනම දවා ගන්න යහු ක්‍රෙග් වයින්ගේ කඩු ලකුණු දෙකකට ගම්බිගේ කඩු ලකුණු බිඳුවකට ඒ වගේම මේ තරගාවලි ඉතාම සාර්ථකම ප්‍රතිකරුවා වෙච්ච ෂෝන් විලියම්ස්ගේ කඩු ලකුණු 12කට ඉතින් තරගයේ වීරයා අහු වෙනවා ඒ වගේම තමයි අපි දැක්ක ඔහු පන්දුවක් යොමු කරනවා 155 ස්පීඩ් එක. ඉතින් මේ තරගාවලියේ වේගවත්ම පන්දුව කිව්වද වැරදි 155කට ඔහු ඒ පන්දුව බෝල් කරනවා. ඒ වගේම තමයි දැන් ක්‍රිස් සෝල් ගැන කියද්දී උකට මතක ඇති ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තයේ ක්‍රීඩා කරපු තරගයේදී මේ පොඩි නිකන් අර පොඩි වලියක් වගේ එකක් යනවා වරිදු හොසරංග සහ ක්‍රිස් සෝල්ගේ. මොකද ක්‍රිස් සෝල් දිමු කරනත් ඇයි කඩුළු දවාගත්තට පස්සේ එයා එක විදිහකට සෙලිබ්‍රේට් කරනවා. ඊට පස්සේ ඔහු වනිදු හසරංගේ උඩපන්දුව ලබා ගන්නවා. ඒ විදිහටම තමයි එයා සෙලිබ්‍රේට් කරන්නේ. ඉතින් මේකම අපි දැක්ක වනිදු හසරංග කඩුලක් දවාගත්තට පස්සේ වනිදු හසරංග ඔහුගේ ආරම්භ පිටරේ කඩුල හිම දවාගත්තට පස්සේ එයා සෙලිබ්‍රේට් කරෙත් මේ ක්‍රිස් සෝල් සෙලිබ්‍රේට් කරපු විදිහටම තමයි. ඒ වගේම අපි දැක්ක අනිත් ළඟ ඉන්න ෆීල්ඩර්ස් තන ජෙටි සිල්ලා මේගොල්ලොත් මේ ක්‍රිස් සෝල් සෙලිබ්‍රේට් කරපු විදිහටම තමයි සෙලිබ්‍රේට් කරේ. ඉතින් එතනත් පොඩි අර දෙන්න අතර පොඩි අර වලියක් නෙමෙයි නමුත් පොඩි දෙයක් එතන සිද්ධ වුණා. ඉතින් ඒ වගේම තමයි දැන් මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එක තියෙනවා. ඊය තරගේ අවසාන වුණාට පස්සේ මෑන් ඔෆ් ද මැච් වෙච්ච ක්‍රිස් සෝල් එක ප්‍රෙස් කොන්ෆරන්ස් එක දෙලා ඉතින් ඔහුගේ පර්ෆෝමන්ස් ගැන කියනවා, ඔහුගේ කණ්ඩායම ගැන කියනවා. එතකොට මේ ස්කොට්ලන්ඩ් වලට අන්ඩර්ඩොග්ස් කියලා හැම වෙලෙම කියන්න කියලා කියනවා. ඉතින් එයා හිතන අන්ඩර්ඩොග්ස් කියන්නේ නැතුව ඉස්සරහට ඒගොල්ලන් නිකන් ස්කොට්ලන්ඩ් ටීම් එක වගේ කතා කරයි මේ වගේ කතන්දර එයා කියන දේ. වගේම තමයි දැන් ඒ ප්‍රශ්න අහන්නෙම මේල් ජර්නලිස්ට්ලා. වගේම අවසාන ප්‍රශ්න අහනවා ෆීමේල් ජර්නලිස් කෙනෙක්. ඉතින් ඒ වෙලාවේදී අපි දැක්ක යාගෙන අමුතු හිනාවක් එනවා, අමුතු විදිහට බලාගෙන ඉන්නවා. ඒ වගේම ප්‍රශ්නට උත්තර දුන්නට පස්සේ යා කියනවා ආයි ලව් යෝ ක්‍රුක්ස් කියලා. ඉතින් මෙතන ක්‍රුක්ස් කියලා කියන්නේ මේ සපත්තු වලට එයාගේ මේ එයා පරිදන් ඉන්න සපත්තු නේ, අර ලයිට් වෙට් සපත්තු වර්ගයක් වගේ දෙයක්. ඉතින් අන්න ඒ දෙයට එයා ගොඩක් ආසයි කියලා අර අමුතු ෆ්ලර්ට් කිරිල්ලක් අර අනමාලකම පොඩි ෆ්ලර්ට් කිරිල්ලක් එතන කරන දවස කට්ටියම හිනා වෙනවා. ඉතින් මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ වීඩියෝ එක අපි දා දෙනවා අපේ ඉංග්‍රීසි චැනල් එකේ. යාගේ ෆුල් ප්‍රෙස් කොන්ෆරන්ස් එක මොනවද කියන්නේ කියලා ඔයගලන්ට අහන්න පුළුවන්. යාගේ පර්ෆෝමන්ස් ගැන, එතකොට ඒගොල්ලන්ගේ ටීම් එක ගැන, ඒගොල්ල ඉස්සරහට ගියේ එක ගැන, ඒ වගේම මේ ෆීමේල් ජර්නලිස්ට් කියපු දේ. ඉතින් අර හිනා වෙලා නිකන් අර ෆ්ලර්ටි විදිහට තමයි ඔහු ඒකට උත්තර දෙන්නේ. ඉතින් ඔව් විනින් ඕන් ඇන් ඔෆ් ද ෆීල්ඩ්. ඉතින් ඔන් ද ෆීල්ඩ් තාමත් හොඳට පර්ෆෝම් කරලා තරගේ වීරයා වෙනවා. ඔෆ් ද ෆීල්ඩ්ත් පොඩි මේ වගේ පොඩි මනමාලකමක් දානවා. ඉතින් බලන් ඉමු මේ වර්ල්ඩ් කප් එකේ මොකද වෙන්නේ කියලා.